සාමාන්‍ය මේ දවස්වල අපි ගෙවන්නේ වෙනදාට වඩා ටිකක් නුපුරුදු ජීවන රටාවක් දැන් අපි ඒකට හුරු වෙමින් ඉන්නවා අපේ දිනදා ජීවිතයේ අධ්‍යාපන ක්‍රමයේ මේ සියල්ල වෙනස් වෙලා වර්තමානයේ පවතින මේ වසංගත තත්ත්වයට අනුගත වෙමින් තමයි අපේ ජීවන රටාව අපි සකස් කරගෙන යන විතරදී අධ්‍යාපනය ඉතාම වැදගත් ඒ හින්දා අපි හිතුවා සේදභාවත තුලින් අපි උසස් පෙළ සිසු සිසුවියන් ඉලක්ක කරගෙන භෞතික විද්‍යා විෂය සම්බන්ධයෙන් මේ පවතින ක්‍රමය සහ මේ ඔන්ලයින් ක්‍රමය ගැන ටිකක් කතා කරන්නට නයනජිත් රත්නායක භෞතික විද්‍යා ආචාර්යවරයා අපි සේදභාවත භෞතික විද්‍යාව කියන්නේ ස්වභාව ධර්මයේ විද්‍යාව. මේ ස්වභාව ධර්මයේ අප අවට පරිසරයේ සිදුවෙන දේවල් පැහැදිලි කිරීමට තමයි මේ භෞතික විද්‍යාව ඇත්තටම විෂය ගොඩනගලා තියෙන්නේ. ඉතින් මේ විෂය ගොඩාක් සංකීර්ණ නැහැ. නමුත් අපි මේ ඉගෙන ගන්න ක්‍රමවේදය සහ ඉගැන්වීම සඳහා භාවිතා කරන ක්‍රමවේදය තුළ ගොඩක් ළමයි මේ විෂය අමාරුයි කියන තත්ත්වයට අද ඇවිල්ලා තිනවා. ඉතින් මං හිතන්නේ ක්‍රමවේදයේ වැරද්දක් තමයි මෙතන තියෙන්නේ කියලා. අපි මොකක්ද මේ විෂය උගන්වන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද? ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තුල අපි මේ භෞතික විද්‍යාව උගන්වන්නේ එක්සෑම් ටාගට් කරගෙන ඇත්තටම. එතකොට අර එක්සෑම් එක ටාගට් කරගෙන විෂය තුල තියෙන සරල කරුණු ටිකක් යන්තම් උඩින් උඩින් ගන්න ළමයාට S1ක් C1ක් වගේ අරන් දෙන්න ඉගෙනුවාම වෙන්නේ ළමයා විෂය ගැඹුරට යන්නේ නැහැ. විෂය පරාසෙ දන්නේ නැහැ. එතකොට ළමයාට විෂයේ තියෙන වැදගත්කම අවබෝධ වෙන්නේ නැහැ. එතකොට මේ පරිසරයත් එක්ක විෂය බැඳෙන්නේ කොහොමද? සංයෝජනය වෙන්නේ කොහොමද කියලා ළමයාට අවබෝධයක් නැහැ. අන්නේ ප්‍රශ්නත් එක්ක තමයි ළමයා මේ විෂය අමාරුයි කියන පටන් ගන්න. ඇත්තටම ළමයා විෂය රස දන්නේ නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳම දේ මම දකින විදිය සහ මගේ පන්තියේ මම අනුගමනය කරන ක්‍රමය තමයි ළමයින්ට රස ඇතුව විෂය ඉගැන්වීම. අපි විෂය ඉගැන්වීමයි විභාගය වෙනුවෙන් ළමයා පුරුදු පුහුණු කිරීමයි කියන එක මාර්ග දෙකක තමයි අනුගමනය කරන්නේ. අපි ඒ දෙක වෙනම තමයි ළමයට ළඟා කරවන්නේ. අපි දැන් වර්තමානයේ මං හිතන්නේ පෙර පාසල් දරුවන් එක වසරේ දරුවන් ඉඳලා මේ ඉගෙන ගන්න අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා තියෙනවා. මේක ලංකාවට ටිකක් නුපුරුදු ක්‍රමයක්. මේ තාක්ෂණය භාවිතා කරලා උගන්වන ක්‍රමය කොවිඩ් ප්‍රශ්නයත් එක්ක කොහොමද මේ වගේ විෂයක් උගන්වනකොට මොකක්ද අපිට භාවිතා කරන්න පුළුවන් සුදුසුම අධ්‍යාපන ක්‍රමය? මේ ඔන්ලයින් ක්‍රමය සාර්ථකයිද ඔබතුමන්ගේ අදහස? ඔව්, දැන් අපිට කොහොමත් විකල්පයක් නැහැනේ. ඒ නිසා අපි දැන් මේ දවස්වල ඔන්ලයින් ක්‍රමයට තමයි ගොඩක් වෙලාට යන්නේ. නමුත් දැන් මම දකින දේ ඔන්ලයින් ක්‍රමවේදය තුළ ඒ වෙලාවෙම ළමයට ඒ පාඩමට සම්බන්ධ වෙන අපහසුතාව තියෙන පුළුවන්. ඒ ළමයා ඉන්න ප්‍රදේශයත් එක්ක සිග්නල් අඩු වෙන්න පුළුවන්, ගෙදර සම්පත් අඩු වෙන්න පුළුවන්, ගෙදරටම තියෙන එක ස්මාර්ට් ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔන්ලයින් ක්‍රමයේ යම් යම් දුර්වලතා තියෙනවා. ඉතින් ඒකට විකල්ප විදියට යම් යම් අපිට අනුගමනය කළ හැකි තවත් ක්‍රමවේදයන් තියෙනවා. දැන් උදාහරණයක් විදියට මගේ පන්තියේ මම ළමයින්ට ඔන්ලයින් ක්‍රමවේදයම නෙමෙයි භාවිතා කරන්නේ. අපි ළමයින්ට වෙබ්සයිට් එකක් හරහා තමයි උගන්වන්නේ. ඒතොර ඒ වෙබ්සයිට් එක හරහා ඉගෙන ගන්නකොට ළමයින්ට ගොඩක් වාසි තියෙනවා. එයාට පහසු වෙලාවක ෆෝන් එකක් තියෙන වෙලාවක නැත්තම් සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා හරි එයාට පුළුවන් පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ඒකේ අපි වාසි සලසලා දීලා තියෙනවා ළමයින්ට. ළමයින්ට පුළුවන් කැමති වාර ගන්න බලන්න. සමහර ළමයින්ට එකපාරක් බලපු ගමන් පාඩමක් අවබෝධ වෙන්නේ නැහැ. විෂය සමහරට සංකීර්ණයි. ඉතින් ළමයින්ට පුළුවන් වාර කීපයක් බලලා හරි මේක හොඳට අවබෝධ කරගන්න. ඒක තමයි අපි අර ඔන්ලයින් කලාවට වඩා වෙබ්සයිට් එකක් තුලින් ළමයින්ට ළමයින්ගේ පැත්තෙන් අපිට වැඩි සහනයක් වාසියක් ලබා දෙන්න පුළුවන්. දැන් මේ වන විට දරුවෝ හුඟක් මේ ක්‍රමයට හුරු වෙලා තියෙන විශේෂයෙන්ම පුංචි දරුවෝ ඉඳලා එක වසර දෙක වසර ඉන්න පුංචි දරුවෝ ඉඳලා මේ ක්‍රමයට හුඟක් හුරු වෙලා තියෙනවා. හැබැයි දැන් මේ A level පන්ති කරනවා කියන විශේෂණ ටිකක් අමාරු නිසා ඔබට ප්‍රායෝගික ගැටලු හුඟක් තියෙන්න පුළුවන්. දරුවන්ට මොකද දෙන්න තියෙන පණිවිඩය ඔබතුමන්ට භෞතික විද්‍යා ආචාර්යවරයෙක් විදිහට මේ විෂයන් තෝරා ගන්නකොට තෝරාගත්තට පස්සේ සහ වර්තමානයේ ගොඩක් විට දරුවෝ අපහසුතාවයන් වලට මුහුණ දීලා තියෙන තාක්ෂණික ගැටලු නිසා විවිධ කාරණා හන්දා මොකක්ද දෙන්න පුළුවන් හොඳම පණිවිඩය? ඇත්තරම මම හිතන්නේ ළමයි වුණත් හරි මාර්ගය අනුගමනය කරන්න ඕන කියන එක. ඇත්තරම දැන් විභාගය වෙනුවෙන් ඉගෙන ගන්නවට වඩා අපි විෂය කරුණු අවබෝධ කර ගැනීම, ඊළඟට විෂය පරාසය තේරුම් ගන්න එක, පරිසරයත් එක්ක විෂය බැඳුණු විදිය, ඒ ටික ඉතාමත් වැදගත් ළමයෙක්ට මේ විෂය ගොඩනැගුණු හැටි, ඒ කරුණු ටික වෙනම ඉගෙන ගැනීමත් විභාගයේට ළමයා වෙනම පුරුදු පුහුණු වීමත් තමයි මම දකින විදිහට ඉතාමත් වැදගත් වෙන්නේ. විභාගයේදී පුහුණු වීම කියන එකේදී දැන් මගේ පන්තියේ මම අනුගමනය කරන්නේ අපි ළමයින්ට සාමාන්‍යයෙන් විභාගේ කිට්ටු කරලා මාස 6ක් වෙනම ළමයා පුරුදු කරනවා. එක්සෑම් එකේදී විභාගයට උත්තර ලියන්නේ කොහොමද කියන එක ගැන එතෙන්දී අපි මාස්ටර් ප්‍රෝග්‍රෑම් කියලා එකක් පාවිච්චි කරනවා. ඒකේ
ළමයා අවුරුදු 30ක පසුගිය විභාග ප්‍රශ්නවලට උත්තර ලියනවා. ළමයාම පාඩම් කළා, එයා ෂෝට් නෝට් හදා ගන්නවා. මේ ළමයි සංවර්ධනය කිරීමක් තමයි පන්තියෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට මම අන්තිම දවස් 12 වගේ කරනවා, දින 12න් B එකක් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒකත් ගොඩක් වැදගත්. ඒ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේදී අපි ළමයට උගන්වනවා කොහොමද විභාගෙදී ලකුණු එක්ස්ප්‍රෙස් කරන්න කියන එක. ඇත්තට මේක ක්‍රිකට් මැච් එකක් වගේම තමයි. ජයග්‍රහණයට යන්න නම් ලකුණු එක්ස්ප්‍රෙස් කරගන්න ඕනේ. ඒතර විභාගෙදී වැදගත් වෙන්නේ ළමයා ලකුණු එක්ස්ප්‍රෙස් කරගනිමින් පිළිතුරු සැපයීම. දැන් සමහර ළමයි පිළිතුරු සැපයුවට ලකුණු නැහැ. වැදගත් වෙන්නේ ලකුණු ලබා ගැනීම. අර දින 12න් B එකක් කියන ප්‍රෝග්‍රෑම් එකේ මම වෙනම උගන්වන්නේ ලකුණු ගන්න හැටි. ඒ ප්‍රෝග්‍රෑම් ටික අපි වෙනම කරගෙන යන්නේ ළමයින්ට. ප්‍රැක්ටිකල් සෙෂන් එකක් වෙනම කරනවා. ඒව විභාගය වෙනුවෙන්. හැබැයි අර විෂය රස මරන්න නැතුව ළමයට විෂය අවබෝධ වෙන විදිහට උගන්වන එක අපේ වගකීමක්. ඒ කරුණ දෙක පටල ගත්තාම තමයි ළමයි ෆිසික්ස් අමාරුයි කියන්නේ විෂයට ආදරේ කරන්න නැතුව යන්නේ. ඒ වගේම ඉතින් අවසන් වශයෙන් දැන් අපි ළමයින්ට පණිවිඩයක් දෙනවා නම් වැදගත්ම දෙයක් තමයි ළමයි නිවැරදිව පන්ති තෝරගන්න ඕන. කියන්නේ පන්තියක ගුණාත්මක බව තමයි ඉතාමත් වැදගත්. විෂය නිර්දේශ ආවරණය කිරීම, ළමයින්ට ලබා දෙන දැනුම, ළමයින්ට කොච්චර විෂය ගැඹුරකට යනවද කියන එක, ඊළඟට ගුරුවරයා ළමයි වෙනුවෙන් කොච්චර කැපවීමක් කරනවද කියන එක, ඒ වගේ දේවල් ගැනත් හිතන්න ඕනේ. ඒ වගේම ළමයි තීරණ ගන්නකොට නිවැරදි තීරණ ගන්න ඕනේ. මොකද නිවැරදි තීරණ තමයි අපේ ජීවිතේ සාර්ථකත්වයට කරා අරගෙන යන්නේ. ඒ ගැනත් අපි හිතන්න ඕනේ. ඒ වගේම ඉතින් අවසන් වශයෙන් ඵලදායි වෙන්නේ දැනුමක් තියෙන දරුවෙක්ට වඩා ගුණාත්මක බවින් යුතු ආකල්පවලින් පරිපූර්ණ වෙච්ච හොඳ අධ්‍යාපනයක් ලැබපු දරුවෙක්. ඉතින් අර ආකල්ප සංවර්ධනය දැනුමත් සියලුම දේම සම්පූර්ණ වෙච්ච දරුවෙක් සමාජයට එනවා නම් තමයි ඉතාමත් යෝග්‍ය වෙන්නේ. සමහරක් වෙලාවට මේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය නිකන් තරගයක් වගේ අපි හැමෝම උත්සාහ කරන්නේ, හැම විභාගයකින්ම දෙමව්පිය උත්සාහ කරන්නේ තව දරුවෙකුට වඩා තමන්ගේ දරුවා ඉදිරියට ගන්න. නමුත් අර ආචාර්යතුමා කිව්වා වගේ ඒක ගැන ටිකක් හිතන්න ඕනේ. මොකද මේ දැනුම කියන එක වගේ ආකල්පවලිනුත් හොඳ දරුවන් බිහි කරන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ. කෙටි කාලයකින් කිසිම විෂයක් අපිට මේ පරිණත වෙන්න බෑ. සමහරු මුල් අවුරුදු එකහමාර මත ඇරලා අවසාන මාස 6 මං කොහොම හරි කරගන්නවා කියන තැනට අපේ දරුවෝ ඉන්න. අපිත් ඒ කාලේ එහෙම හිතලා තියෙනවා. අපිත් උසස් පෙළ කරන ඒක සාර්ථක නැහැ. ඒ කියන්නේ විෂය තුල ළමයෙක් පරිණත වෙන්න සුදුසු කාලය තමයි අපි ළමයට දීලා තියෙන්නේ. ඒ හොඳම දේ තමයි විෂය කරුණු හොඳින් ග්‍රහණය කරගනිමින් අවබෝධ කරගනිමින් ඉදිරියට යන එක. ගොඩක් කලකට ලංකාවේ මේ ගුරුවරු උනත් පුරුදු වෙලා දිනවා කෙටි ක්‍රම අනුගමනය කරන්න. ඇත්තට මම දකින දේ ළමයෙක් කියන්න ඕන කෙටි ක්‍රම තුලින් නෙමෙයි හරි ක්‍රම තුලින්. හරි ක්‍රම තුලින් ඉදිරියට යන ළමෙක් තමයි කවදා හරි සමාජයට හොඳ සේවයක් කරන්න. ඉතින් මම දකින්නේ ඒක තමයි යහපත් වෙන්නේ කියලා. තිර දිස්සනවා අපේ නයනජිත් රත්නායක ආචාර්යතුමන්ගේ දුරකථන අංක සහ වෙබ් අඩවිය. කොහොමද මේ ආචාර්යතුමන් සම්බන්ධ කරගන්නවා නම් විෂය සම්බන්ධයෙන් හෝ ඔබට මේ අමතර දැනුමක් ලබා ගන්න අවශ්‍ය නම් මේ විෂය සම්බන්ධයෙන් එතුමන් සම්බන්ධ කරගන්න පුළුවන්. අද දවසේ අපි සේදමාවත තුලින් කතා කළේ මේ දිනවල පවතින මේ අපි භාවිතා කරන අධ්‍යාපන ක්‍රමයට විවිධ හේතු විවිධ මතිමතාන්තර අපේ තියෙනවා. ඒවත් යම් තාක් දුරකට පැහැදිලි කර ගැනීමේ අරමුණින් එමනම් අපි කතා බහ අවසන් කරන්නයි සූදානම. නයනජිත් රත්නායක භෞතික විද්‍යාචාර්යතුමන්ට මෙහෙමින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ සේදමාවත තුලින් මේ පිළිබඳව කතා බහ කරන්නට එකතු වුණාට. ඒ අතරේ ඔබටත් කියන ඔබේ දරුවන් අධ්‍යාපනයට යොමු කරනකොට මේ තරගකාරී තමයි මේ අධ්‍යාපන රටාව. නමුත් අර අවසාන වශයෙන් එතුමන් කියපු කාරණේ ඉතාම වැදගත්. මොකද ආකල්පවලින් දියුණු හොඳ නිර්මාණශීලී දරුවන් බිහි කරන්න උත්සාහ කරන විෂය නිර්දේශයටම කොටුණු දරුවන් නැතුව සහ ආචාර්යවරුන් විදිහට අධ්‍යාපනයේ විෂය උගන්වන විදිහෙත් විවිධ ක්‍රම අනුගමනය කරන්නට මේ දවස්වල සිද්ධ වෙනවා. එහෙමනම් ඔබතුමන්ට බොහොම ස්තුතියි අදාවට සේදමාවතට. අපි නැවතත් ඔබ මුණ ගැහෙනවා සේදමාවත තුලින් මෙවැනි කතා බහකින්. ඔබට ආරාධනා කරනවා අද දිනේ පුරාවටම රැඳී සිටින්න TV දරණ සමගින්.